ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. Hi, good morning. නිවසක් නිර්මාණය කිරීම වර්තමානයේ තියෙන ආර්ථික තත්ත්වයට එක ගොඩාක් අමාරු කාර්යයක්. ඉතින් නිවසක වැඩ පටන් අරන් ඒකේ අවසන් අදියර දක්වා එකවර රීච් කරන්න අපි හැමෝටම ගොඩක් අමාරුයි. ඉතින් කැදැල්ලෙන් අපි සූදානම් අතේ ඇති මුදලට පහසුම විදිහට පියවෙනින් පියවර කොහොමද නිවසක් නිර්මාණය කරගන්නේ කියලා ශේෂ්ත්‍රේ ප්‍රවීණයන් එක්ක කතා බහ කරලා ඕගලයන්ට බෙදාගන්න. මේ නිවාස සිහිනයේ ටෙලිවිෂන් අතල සිරස කැදැල්ල. අද අපි කතා කරන්නේ නිර්මාණය වෙමින් පවතින නිවසක වැඩබිමක ඉඳලා. මෙහිදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවසක් නිර්මාණයේදී සැලකිලිමත් විය යුතු ප්‍රධාන කරුණු මොනවද කියලා. අද අපි මේ කතා කරන නිවස ටිකක් වෙනස් අත්දැකීමක් තමයි ඔබට. මොකද ටිකක් අපි හිතුවා වෙනස් අත්දැකීමක් දෙන්න හදලා ඉවර කරපු නිම කරපු නිවසකට වැඩිය හදාගෙන යන නිවසක මොනවද අපි සැලකිලිමත් විය යුතු කාරණා දැනගන්න ඕනේ කාරණා මොනවද කියලා. ඔබ හමුවට ගේන්න තමයි මේ වැඩසටහනට මේ නිවස උදාහරණයක් හැටියට අපි තෝරගත්තේ. මේ නිවස නිර්මාණය වෙලා තියෙන්නේ හදලා තියෙන ප්‍රදේශය කියනවා නම් එහෙම කඩවත රන්මුතුකල කියන ප්‍රදේශය. මේ ඉඩම ගන්න එක මම හිතන වචනයක් කියන්න ඕනේ. ඉඩමත් ප්‍රමාණය ටිකක් විශාල ඉඩමක්. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට වාස්තු විද්‍යාඥයෝ නැත්නම් ආකිටෙක්ස් රැඩියට අපිට ලැබෙන්නේ පර්චස් 10 හෝ ඊට අඩු ඉඩම්. නමුත් මෙතෙන්දී මගේ සේවාදායකයා මගේ ක්ලයන්ට් සුභසිංහ මහතා තෝරගත්ත මේ ඉඩම පර්චස් 25 ඉඩම තවත් ලොකු විශේෂත්වයක් තිබුණා. මොකද ඔහුට ඔහුගේ ඩ්‍රීම් එකක් තිබ්බා. එයක් නිස්කලංකව ඉන්න පුළුවන් ලස්සන වටපිටාවක් එක්ක. මේ ප්‍රදේශයේ තියෙන ලස්සන වෝක්වේ එකක්, ලස්සන වියුස් තියෙන වෝක්වේ එකක්. මේ මන්තිරුවට යාබදව තමයි මේ පර්චස් 25 ඉඩම ඔහු තෝරගන්නේ. ඒ වගේම හුළඟ ගොඩක් ඒ පැත්තෙන් එනවා. ඒක විශේෂ දෙයක් වුණා. ඒ වගේම පොඩි දියගලක් වගේ ඒ මන්තිරුවත් ඉඩමත් අතර තියෙනවා. ඉතින් ඒකත් ලස්සන දෙයක්. තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ ඉඩමට එනකොට මෙතන තිබුණා ගයක්. අපි මුලින්දම තීරණය කළා ඒ නිවස අයින් කළා තමයි මේ නිවස ගොඩනගන්නේ කියලා. මොකද ඒ නිවස ටිකක් පෑහෙන්නේ නැහැ එතුමාගේ රික්වයර්මන්ට්ස් එක්ක, එතුමාගේ ඒ මේ මනසෙම ඇවිල්ලා තියෙන ඒ චිත්‍රයත් එක්ක. ඉතින් එතෙන්දී අපි දෙපාරක් හිතුවේ නැහැ නිවස ඉවත් කරනවායි කියලා එතුමාත් කොහොමත් තීරණය කළා තිබුණේ. ඒ අනුව අපි සුභසිංහ මහතා මමත් කතා කරපු විදිහට ඉඩම අධ්‍යයනය කරද්දී ඒ ගේ අයින් වෙනවායි කියලා තමයි නිර්මාණයට පිවිසුනේ. मेतेंदी तब देवाल मेतेंदी अभी बालन सामान्य आर्किटेक्ट ने क्या डिजाइन करना हम वटपिटाव तुलंगे नवी दी अवसुलंगे वगे देवाल वेना ताक्षणिक बालन ये हेड दल को लसन ये अप्रोच पीयूस मत के देवल कथा कला इवेम पसे स्वभाव मतलब अध्ययन कला या ताकूर हाटे स्ट्रक्चरल इंजीनियर व्यूहम इंजीनियर तम ये कार्यकला कार्यकले चमींद तम व्यूहमे रिलेटेड ये कार्यकले विधिटे अध्ययन कला अभी मे निवस निर्माण कला यतेन्दी अत्र हेम स्पेस सिटिंग डाइनिंग मे वटिना बेड्रूम्स मास्टर बेड्रूम बेड्रूम्स अनेक पौल उद्वेगे बेड्रूम्स ये हेम स्पेस ये मम क्यू मंत्री लसन व्यूस् कैप्चर आकार अभी निर्माण कले एक महिता मेतनी अनिवार्य सिधु व्यय युक्त मे विद निर्माण कल्ला मम किन टोण अभी मैं गुडक धनवत्कट कियन वाण्य आकिटेने कुटकील सलस्म हदागन निर्माण करगन मुलिम दल सलसु हदन वेडदीवन कर्ण वाइन लाइस कर्ण वीट पास अनवा प्रादेशिक बावटी बदक ड्रॉइंग नापीनो कौनसिल ड्रॉइंग की लक्नो पर्मिट ड्रॉइंग की लक्नो दी गुडाक बंदा मे उदवी हितांगीन मे ड्रॉइंग एक पास आर्किटेक्टे सर्विस ना आर्किटेक्टे सेवा इतनी इवर आई एमण ये हदर इवर में का आर्किटेक्टे सर्विस उपलब्ध एक विशेषम अद वेड सठाने अभी किया बड़ापुर
तो ये विधि हटा में प्रादेशिक सभा में ये अनुमति ये टकर को ड्राइंग का अप्रूवल सोल्ड दाला कंस्ट्रक्शन सोल्ड अभी बिना में ड्राइंग्स कला इतने दी ड्राइंग्स प्रदान वाशिंग जाति की पे अकेनुआ अभी का तो ते में आर्किटेक्चरल ड्राइंग्स वाला मुलीम में नो ने का समय सेटिंग आउट प्लान ने किया ने सेटिंग आउट प्लान ने किया लगी आने फाउंडेशन ने के लानुआ दिन प्लान ने ना तभी नूला दिन प्लान ने किया लगी नो एक ने फाउंडेशन ने पटांगा ने दिन प्लान ने का समय सेटिंग आउट प्लान ने के आर्किटेक्ट ने लगा गया नो इतने दी यार बीती वाला सेंटर लाइन सत्य मध्य रक्षे एक का समय मिनिमम देने ये सेंट में सेटिंग आउट प्लान ने के ये आर्किटेक्ट किसी ये विधि तो सेटिंग आउट प्लान ने कल में कर कल ये सेटिंग आउट प्लान के विधि हटा දැන් මේ කන්ස්ට්‍රක්ෂන් එක කරන ටීම් එක ඒ උදවිය මේ වැඩේ කරගෙන යනවා මුලින් මේගොල්ලෝ ඒ විදිහට මේ මෙෂර්මන්ට්ස් තව පාරක් ඩබල් චෙක් කරලා වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා ප්‍රශ්න තිබුණ නැහැ ඒ දේවල් සාකච්ඡා කරලා අවශ්‍ය උපදෙස් අපින් අරගෙන ඕව ලස්සට වැඩේ කරගෙන යනවා එතකොට දැන් මේ සෙටින් අවුට් ප්ලෑන් එකේ විදිහට ලණු ටික ඇදගත්තට පස්සේ මෙතන අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙන්න ඕනේ අර ස්ට්‍රක්චරල් ඩීටේල්ස් කියලා තියෙනවනේ දැන් ඔබලා දැන් බලන විට සමහරු මොනවද මේ ස්ට්‍රක්චරල් ඩීටේල්ස් කියලා කියන්නේ කියලා ඒකත් මම පැහැදිලි කරලා දෙන්නම් ස්ට්‍රක්චරල් ඩීටේල්ස් කරන්නේ ස්ට්‍රක්චරල් ඉංජිනේර අපි කියනවා එහෙම නැත්නම් ව්‍යුහමය ඉංජිනේරු කියලාත් කියනවා ඒ ස්ට්‍රක්චරල් ඉංජිනේර අනිවාර්යයෙන්ම දෙනවා ෆවුන්ඩේෂන් එකට අදාළ ඒ විස්තර තොරතුරු මොනවද ඒ විස්තර හැම බිත්තියකම දැන් මේ ගේ ගත්තාම අපිට පේනවා එක එක බිදියේ බිත්ති වෙනවා ඒ වගේම තවටියක් ලඟ වෙලා බැලුවොත් කෙනෙකුට පේයි මේ නිවසේ කණු జాතිත් ගිහිලා තියෙනවා జాති පහක් හයක් විතර ගිහිලා තියෙනවා එක එක විදිය කොලම්ස්. එතකොට ඒ කොලම්ස් జాති වෙනස් වෙලා තියෙනවා. දැන් සමහරු හිතනවා කොන්ක්‍රීට් කොලමයක් කියන්නේ අඩි 3x3 සයිස් එකකට බේස් එක කැපුවා. ඒ විතර බේස් එක දැම්මා 12 කම්බි කුරු 4ක් ගත්තාම උඩට වැඩි හරි කියලා. එහෙම නැහැ. දැන් මුලින්ම ස්ට්‍රක්චරල් ඉංජිනේර බලනවා ආකිටෙක්ගේ ප්ලෑන් එකේ කොයි විදිහට තියෙන්නේ බරවල් නැත්නම් ලෝඩ්ස් කියලා කියනවා. අපි ඒ බර එන්නේ කොහොමද කියලා බලනවා. ඒ වගේම පස්සේ ස්වභාවය බලනවා. डिजाइन एक स्टडी करना ये ओक्को मधे वालों ने आश्रय इंतमाई स्ट्रक्चरल इंजीनियर के फाउंडेशन डिटेल्स देने तो ये का त्रिविध टम में पासे पढ़ना रूल स्वभाव व्यक्ति बना ये पासे स्वभाव ये टा हरियाणा विधि हटा फाउंडेशंस स्ट्रक्चरल इंजीनियर ढूँढना ये भी ये देवाल कंट्रैक्टर टा चमी इंदर टा स्ट्रक्चरल इंजीनियर पहली कला ढूँढना इड पासे ये වැඩ කරගෙන යන අතරේ අධීක්ෂණ කටයුතු කියන එක ඉතාමත් වැදගත් වෙනවා. මොකද දැන් ෆවුන්ඩේෂන් එකේ බීමයක් එනවා නම් එහෙම ස්ට්‍රක්චරල් ඉංජිනේර බීමයක් දීලා තිනවා නම් එහෙම කොන්ක්‍රීට් කළාට පස්සේ අපිට බලා ගන්න බෑ. ඒකේ යකඩ දාලා තියෙන විදිහ හරිද වැරදිද කියලා. ඒ නිසා කොන්ක්‍රීට් කරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් ඉංජිනේරව සම්බන්ධ කරගන්නට ඕනේ. ඒ කම්බි හරියට බාසුන් නැහැලා එය බැඳලා තියෙනවද කියලා. ඒක ඒ නියමාකාරයට මේක චෙක් වුණා. ඒ විදිහටම ෆවුන්ඩේෂන්ස් ಜಾති කීපයක් ඒ බරවල් එන ආකාරයට එක එක තැන්වල ප්ලේස් වෙලා තියෙනවා යොදලා තියෙනවා ස්ථානගත කරලා තියෙනවා. දැන් ওই විදිහට ෆවුන්ඩේෂන් එකේ වැඩ ටික ඉවර වෙලා දැන් ඔන්න බිත්ති වලටත් ඇවිල්ලා තියෙනවා. දැන් බිත්ති බැඳගෙන යනකොටත් වැදගත් වෙනවා විශේෂයෙන්ම ආකිටෙක් සයිට් එකට ඇවිල්ලා එයාගේ සැලැස්මේ විදිහට බිත්ති දීලා තියෙනවද නැත්නම් වැඩිපුර ඉම්ප්‍රූවමන්ට්ස් කරනවද කියලා. අන්න ඒකත් විශේෂයෙන් කියන්න ඕනේ. අපි දන්නවා සමහර වෙලාවට මේ ගියක් හදනවා කියලා කියන්නේ ඒ gedara plans මතම 100%ක් ඉන්නව අවශ්‍ය නැහැ. plans තියෙන්න ඕනේ. බිත්ති බඳින වෙනම plans අපි දීලා තියෙනවා. ඒකත් කියන්න ඕනේ අර ප්‍රාදේශ සභාවේ drawing එක පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රාදේශ සභාව approval එකට දීපු drawing එක පාවිච්චි කරන්නේ නැහැ. construction එකට ඒක පැත්තකින් තියලා construction වලට වෙනම drawings දෙනවා විශේෂයෙන්ම බිත්ති බඳින. ඒ බිත්ති බඳින්දී ඒ drawings දෙන එකේ purpose එක. ඒකේ පරමාර්ථය තමයි ඒ බිත්ති හරියට මිනුම් තියෙන්න ඕනේ බාසුන් නැහැ. එතකොට ඒ සාමාන්‍ය වර්ධින් නැතුව හරියට ඒටික් කරගෙන යන්න පුළුවන්. මෙහෙම කරගෙන යන අතරේ සමහරලාට ආකිටෙක් සයිට් එකට ආවොත් එහෙම එයා දකින්න විශේෂ දේවල් තියෙන්න පුළුවන්. ඒ දේවල් එයා කතා කරනවා ආකිටෙක් කතා කරනවා සමගේ සේවාදායකයන්ට. කතා කරලා ඊට පස්සේ ඉම්ප්‍රූවමන්ට්ස් මොන හරි කරන්න ඕන නම් ඒව කරනවා. සමහර ජනෙල් වල කවුළු වෙනස් කරනවා, ප්‍රයිවසි නැති තැන් වල කවුළු පුංචි කරනවා වෙන පුළුවන්, වියුස් කැප්චර් වෙන තැන් වල, හුලගෙන තැන් වල ටිකක් ලොකු විශාල ජනෙල් තබුල් දාන්න පුළුවන්ද කියලා බලනවා. ඒ වගේම සමහර වෙලාවට තවත් විශේෂ දේවල්, විශේ෷ ෆීචර්ස් අපි කියනවා විශේෂ ඩීටේල්ස් මොන හරි එකතු කරන්න ඕන නම් ඒ දේවලුත් ඒ විදිහට කරනවා. දැන් ඒ විදිහට තමයි මේ බිත්ති උඩට ඇවිල්ලා ස්ලැබ් ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නේ. දැන් මේ කාරණා ටික තමයි අපි මුලින්ම ඔබත් එක්ක බෙදා හදා ගන්න හිතුවේ. ඒක වෙනස් අත්දැකීමක්. කන්ස්ට්‍රක්ෂන් එකක් කරගෙන යන සයිට් එකක් ගැන තමයි අද කතා කරන්නේ. මොකද මේ වගේ දේකත් කතා කරන්න ගොඩාක් දේවල් තියෙන නිසා. මූලික කරුණු වලින් පස්සේ නිවසේ ඉදිරි නිර්මාණ කටයුතු කරගෙන යනකොට ආකිටෙක් කෙනෙක්ගේ සහයෝගයත් එක්ක කොහොමද ඉදිරි කටයුතු කරගෙන යන්නේ කියලා අපි අසංගගෙන් අහලා දැනගමු. දැන් ඊගොඩ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ බිත්ති බැඳලා ඉවරට පස්සේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ
ස්ලැබ්බෙක වැඩටි කොහොමද කරන්න කියලා කොන්ක්‍රීට් ස්ලැබ්බෙක. දැන් මේ කොන්ක්‍රීට් ස්ලැබ්බෙක් කිව්වහම ඒකේ විශේෂ දේවල් ටිකක් තියෙනවා දැනගත යුතු විශේෂ දේවල් ටිකක්. දැන් කොන්ක්‍රීට් ස්ලැබ් එකක් ඩිසයින් කරන්නත් ඕනේ ආකිටෙක්ගේ ප්ලෑන් එකේ විදිහට ස්ට්‍රක්චරල් ඉන්ජිනියර්. මොනවද ස්ලැබ් එකේදී වැදගත් වෙන ස්ට්‍රක්චරල් ඩීටේල්ස්? නැත්තම් ව්‍යුහමය සැලසුම් වර්ග මොනවද කියලා මුලින්ම අපි කතා කරමු. ස්ලැබ් එකක් ගත්තාම මේ ස්ලැබ් එකේ ප්‍රධාන වශයෙන් තියෙනවා බීම්ස් තියෙනවා. ඒ බීම්ස් කියලා කිව්වම ඔයගොල්ලෝ තේරෙනවා හැමෝම දන්නවා. ඒ වගේම ස්ලැබ් එකේ ඒ නැත්තම් කොන්ක්‍රීට් තට්ටුව තියෙනවා. මෙතෙන්දී දැන් සමහර වෙලාවට කෙනෙක් වරදෝලපත් තේරුම් ගන්න පුළුවන් බීම්ස් කිව්වහමත් මුළු ගෙදර දුවන්න ඕනේ හැමතැනම බීම්ස් ඔක්කොම එක වගේ කියලා. එහෙම නැහැ. දැන් ව්‍යුහමය ඉංජිනේරු කෙනෙක් නැත්තම් ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක් තමන්ගේ ස්ට්‍රක්චරල් ඩීටේල්ස් දෙන්න ඉස්සෙල්ලා අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ එයා අධ්‍යයනය කරනවා ආකිටෙක්ගේ ප්ලෑන් එක කොයි වගේද, ඩිසයින් එක කොයි වගේද, ලෝඩ්ස් එන්නේ කොයි වගේද, බිත්තිවල විශේෂ ලෝඩ්ස් එන්නේ කොයි වගේද, නැත්නම් බිල්ඩින් එලිමන්ට්ස් කියලා කියන බිල්ඩින් එකට අදාළ තවත් කොටස් වල විශේෂ මොන හරි ලෝඩ්ස් එනවාද, ඒව දේවල් ඔක්කොම දේවල් හොඳට ස්ටඩි කරනවා. ස්ටඩි කරලා ඉවරලා ඒ ලෝඩ්ස් වල විදියට තමයි බීම්ස් ස්ටඩි බීම්ස් කොහොමද එන්න ඕනේ කියලා ඒ සැලසුම දෙන්නේ. දැන් මේ නිවස උදාහරණයක් හිට ගත්තොත් එහෙම දැන් බිත්ති බැඳලා ඉවරයි ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ඊගාවට පටන් ගන්න යන්නේ මේ නිවසේ ස්ලැබ් එක. එතකොට මේ ස්ලැබ් එකේදී බලන්න ඕනේ මේ ස්ලැබ් එකේ මුලින්ම මට්ටම මොකද්ද කියලා. මේ ස්ලැබ් එක දාන කොන්ක්‍රීට් තට්ටුව දාලා ෆිනිෂ් වෙන්න ඕනේ මට්ටම මොකද්ද කියලා ගේ හදන බාසුන් ඇහලා දැනගන්න ඕනේ, කොන්ට්‍රැක්ටර්ස්ලා දැනගන්න ඕනේ. ඒක ගැන මුලින්ම දැනුවත් කරනවා. ඊට පස්සේ ඒ ඩීටේල්ස් වල විදිහට බීම්ස් යාති කීපයක් තියෙන්න පුළුවන්. දැන් සමහර වෙලාවට ස්ට්‍රක්චරල් ඉංජිනේර කෙනෙක් දෙන බීම්ස් එක වගේ නොවෙන්න පුළුවන්. සමහර බීම්ස් ටික උසේ වෙන්න පුළුවන්, සමහර ඒවා ටිකක් මිටි බීම්ස් වෙන්න පුළුවන්, උසින් අඩු බීම්ස් වෙන්න පුළුවන්. මේ එක එක තැන් වල ප්ලේස් වෙන ස්ථානගත වෙන බීම්ස් වල සයිස් එක මොකද්ද, ඒ අනුව කොහොමද බිත්ති නවත්තන්න ඕනේ සහ කොන්ක්‍රීට් ස්ලැබ් එක වදින්න ඕනේ කියලා, සහ බීම්ස් වල අපි දන්නවා බීම්ස් දාන්න ඉස්සෙල්ලා අර ෆෝම් වර්ක් කියලා කියනවා, ඒ ලෑලි පෙට්ටි ගහන්නේ කොහොමද කියලා කතා කරනවා. එතකොට මේ බීම්ස් ජාති ප්‍රමාණය පමණක් නෙමෙයි බීම්ස් ජාති වල වෙනස් වෙනවා, ඒ කම්බි කූරුත් වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි ගත්තොත් එහෙම මේ නිවස උදාහරණයක් හරියට මේ නිවසේ බීම් ටයිප්ස් කීපයක් තියෙනවා. ඒ හැම බීම් ටයිප් එකකම කම්බි කූරු වෙන විදිය වෙනස්. එතකොට ඒ දේවල් කොන්ට්‍රැක්ටර් ඒ බාස්ලා ඒ බාසුන් ඇහැලා ඒවා ඒගොල්ලෝ ඒවා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම කොන්ක්‍රීට් තට්ටුවට ආවයින් පස්සේ කොන්ක්‍රීට් තට්ටුවේ එක එක පැනල්ස් ගත්තාම කාම රූටින් එනේ කොන්ක්‍රීට් ස්ලැබ් එක ගත්තාම ඒවැ උඩ කම්බි යට කම්බි එලන්න ඕනේ ඒ කොහොමද කියලා උන් දැනගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ දේවල් දැනගන්න මේ දේවල් දැනුවත් කරන්න සුදුසුම් පුද්ගලයා තමයි ස්ට්‍රක්චරල් ඉංජිනේර. ඒක තමයි ස්ට්‍රක්චරල් ඉංජිනේරගේ රෝල් එක. ඒ අතරේ ආකිටෙක් සමහරලාට කියන්න පුළුවන් කොන්ක්‍රීට් ස්ලැබ් එකෙන් එන විශේෂ දේවල් අවශ්‍ය දේවල් ආකිටෙක්ට තියෙන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් ෆ්ලවර් ට්‍රප් එකක් නැත්නම් මල් බක්කියක් වගේ දෙයක් ආකිටෙක් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් විශේෂ කොන්ක්‍රීට් ෆීච එකක් ඒ ස්ලැබ් එකේ එකක් ආකිටෙක් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් ආකිටෙක් කියන්න පුළුවන් මට මෙතන බීම්ස් මුකුත් පේන්න තියෙන යටින් බැලුවම බීම්ස් මුකුත් පේන්න තියෙන සාලේ තියෙන්න ඕනේ කියලා. ඒ දේවල් නම් මුලින් දැනුවත් වෙනවා. නමුත් කරගෙන යද්දිත් සමහර වෙනස්කම් අනුව ආකිටෙක් කියන්න පුළුවන්. ඉතින් ඒ වානුව ස්ට්‍රක්චරල් ඉංජිනියර් ආකිටෙක් ඒ දෙන්නාගේ සුසංයෝගයේ මෙතෙන්දි ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම කොන්ට්‍රැක්ටර් නැත්නම් බාසුන් ඇහැලා කම්බි බඳින බාසුන් ඇහැලා ඒගොල්ලෝ ඔක්කොම දැනගන්න ඕනේ කම්බි බඳින විදිය, ෂටරින් ගහන විදිය, ඒ ප්‍රමාණවල මොනවද කියලා මිනුම් බලා ගන්න ඕනේ. ඒතකොට මෙතෙන්දි තවත් විශේෂ උපදෙස් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ස්ට්‍රක්චරල් ඉංජිනේර දෙනවා. ඒ වගේම මේ කොන්ක්‍රීට් ස්ලැබ් එකක් දානකොට තවත් වැදගත් වෙන දෙයක් තියෙනවා. අපි දන්නවා කොන්ඩියුට්ස් දානවා වයරින් එකට පාවිච්චි කරන මේ ඒ බට දානවා කොන්ඩියුට්ස් දානවා. ඒ කොන්ඩියුට්ස් ප්ලේස් කරන්න ප්ලේස් කරද්දී යාට තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එක කොහොමද දෙන්නේ කියලා ඒ කොන්ඩියුට්ස් ප්ලේස් කරන ඒ බස්සුන් හැ දැනගන්න ඕනේ. නැත්නම් ඒ ඉලෙක්ට්‍රිෂියන් කෙනෙක් සම්බන්ධ වෙනවා ඉලෙක්ට්‍රිෂියන් දැනගන්න ඕනේ. එතකොට මේ දේවල් වැදගත් වෙනවා ස්ලැබ් එකේදී. ඒ වගේම කොන්ක්‍රීට් මොන වගේ කොන්ක්‍රීට්ද පාවිච්චි කරන්න කියලා ස්ට්‍රක්චරල් ඉංජිනේර උපදෙස් දෙනවා. ඒ වගේ තවත් විශේෂ උපදෙස් තියෙනවා නම් ඒවත් අනිවාර්යයෙන්ම උපදෙස් මාලාවක් ඔහු ලබා දෙනවා. ඒවත් එක්ක තමයි කොන්ක්‍රීට් කිරීම සිද්ධ වෙන්නේ. මෙතෙන්දී වැදගත්ම දේ තමයි අපි හිතමු බීම්ස් උත් ප්ලේස් කරලා කම්බි වල මේ ස්ලැබ් එකේ කම්බිත් ගැට ගහලා ඔක්කොම කරලා ස්ලැබ් එක කොන්ක්‍රීට් කරන්න හදලත් ඉවරයි කියලා. හැබැයි අවසාන වශයෙන් උත් ඉතාම වැදගත් වෙනවා ස්ට්‍රක්චරල් ඉංජිනේර නැත්නම් ව්‍යුහමය ඉංජිනේරු සයිට් එකට ඇවිල්ලා බලන්න ඕනේ ඒ ඔහුගේ සැලැස්මේ ආකාරයට කම්බි ඉරලා තියෙනවද ඒ ඔක්කොම බලන්න ඕනේ. මොකද ඔයගොල්ලෝ දන්නවා කොන්ක්‍රීට් කරාට පස්සේ මේක බලන්න බෑ, බීම් එක චෙක් කරන්න බෑ, ස්ලැබ් එක චෙක් කරන්න බෑ කම්බි කොහොමද කියලා. ඒ නිසා ඉතාමත් වැදගත් වෙනවා කොන්ක්‍රීට් කරන්න ඉස්සෙල්ලා ඒ කම්බි හරියට ප්ලේස් කරලා තියෙනවද කියන ඒ කාරණේ. ඒක ඉතාමත් වැදගත්. නිවසක සැලසුම නිර්මාණයේදී ප්‍රධාන සැලසුම සහ අනෙකුත් කරුණු කාරණාවලින් පස්සේ චාටර්ඩ් ආකිටෙක් කෙනෙක්ගෙන් ෆර්නිචර් ප්ලේස්මන්ට්
ලයිටින් සහ අනෙකුත් කරුණු කාරණාවලට ලබා ගන්න පුළුවන් සහයෝගය මොන වගේද? දැන් මම මේ කාරණේ කතා කරද්දී මේ කතා කළා ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එකක් ගැන මම කිව්වා. එතන ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එක ගැනත් මම හිතන්නේ ඔබලාව ආකිටෙක් කෙනෙක් හැටියට දැනුවත් කරන එක වැදගත් කියලා මම විශ්වාස කරනවා. දැන් ආකිටෙක් කෙනෙක් නිවසක් නිර්මාණය කරද්දී මූලික දල සැලසුම් වල ඉඳලම ෆර්නිචර් වැටෙන්නේ කොහොමද කියලා ඔහු කල්පනා කරනවා. මේ නිවස නිර්මාණය කරද්දි මේ නිවසේ සැලසුම් සකස් කරද්දි මූලික සැලසුම් සකස් කළේ අපි මුලින්ම පටන් ගත්තේ මේ සයිට් එකට ඇවිල්ලා මේ සයිට් එකේ ඉඳගෙන. ඒතොර එතෙන්දී මේ සයිට් එකේදී මම ඇඳපු මූලික සැලසුම් වල පවා ෆර්නිචර් ප්ලේස් වෙන විදිහ කොහොමද කියලා අපි මේ සැලසුම් කළා. පෙර සැලසුම් කළා. මොකද ඒක ඉතාමත් වැදගත් වෙනවා ඒ ප්ලෑන්ස් ඩිවලොප් කරගෙන ඒ අවසානයේ දක්වා වැදගත් වෙනවා. කොටිම කියනවනම් gedara ඉන්ටීරියර් එකේදී පවා මේ කාරණේ ඉතාමත් වැදගත් වෙනවා. මේක එච්චර ඈතට විකාශනය වෙන කාරණයක් තමයි මම මේ කියන්න යන්නේ. දැන් නිවසක් ගත්තාම අපි දන්නවා මේ නිවසේ අපි දන්නවා අවකාශය තියෙනවා. සාලේ වෙන්න පුළුවන්, කෑම කාමරේ වෙන්න පුළුවන්, පැන්ට්‍රිය වෙන්න පුළුවන්, මාස්ටර් බෙඩ්රූම් එක වෙන්න පුළුවන්, දරුවන්ගේ කාමරේ වෙන්න පුළුවන්. මේ විදිහට එක එක නානා ප්‍රකාර අවකාශ තියෙනවා. මේ නානාවිධ අවකාශවල අපි ඇවිදින විදිහක් තියෙනවා. අපි ඒකට කියනවා සර්කියුලේෂන් ස්පේසස් කියලා. අපි කොහොමද මේ අවකාශවල ඇවිදින්නේ කියලා. මෙතෙන්දී වැදගත් වෙනවා ඇවිදින විදිය තීරණය කරන්න ෆර්නිචර් ප්ලේස් වෙන්නේ කොහොමද කියලා. දැන් අපි දැකලා තියෙනවා සමහර සැලසුම් හදාගන්න තියෙනවා සමහරු ලස්සනයි සාලයක් ගත්තාම පුළුවන් තරම් ඕපන් කළාම ලස්සනයි කියලා අපි හිතන් ඉන්නේ සාලේ හැමතර පැත්තම ඕපන් කළා. එතකොට ෆර්නිචර් තියාගන්න බිත්තියක් නැහැ සමහර වෙලාවට. එහෙම වෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් මේ දේවල් ඔක්කොම හරියනවා මූලික දල සැලැස්මේ ඉඳලම ෆර්නිචර් වැටෙන්නේ විදිහ කොහොමද කියලා අපි තීරණය කළා. දැන් ආගිටෙක් හැටියට මම මේ නිවස නිර්මාණය කරද්දී මගේ සේවාදායකයත් එක්ක කතා කළා. මොකද පළවෙනි ස්කෙච් එකේ ඉඳලම සාලේ ෆර්නිචර් ප්ලේස් වෙන්නේ කොහොමද? ඩයිනින් ටේබල් එක ප්ලේස් වෙන්නේ කොහොමද? පුටු කීයක ඩයිනින් ටේබල් එකක්ද? බෙඩ්රූම් එකක් ගත්තොත් එහෙම ඇඳ ප්‍රමාණය මොන වගේද වෙන්න ඕනේ? තව මොනවද මේ බෙඩ්රූම් එකට ඉන්කෝපරේට් වෙන්න ඕනේ නැත්නම් සම්බන්ධ කරගන්න ඕනේ ෆර්නිචර් මොනවද? ඒත් එතකොට ආකිටෙක් ඒ දේවල් තමගේ ක්ලයන්ට් ඇඳලා පෙන්නනවා. මේ විදිහට අපි හිතමු තට්ටු දෙකේ ගයක් ගත්තොත් එහෙම ග්‍රවුන්ඩ් ෆ්ලෝ ප්ලෑන් එක, ෆස්ට් ෆ්ලෝ ප්ලෑන් එකේ ප්ලෑන්ස් දෙකම ගත්තාම මේ ප්ලෑන්ස් දෙකේම ෆර්නිචර් ප්ලේස් වෙන විදිහ ඒ සැලසුම් සකස් කරද්දී දල සැලසුමේ ඉඳලම ආකිටෙක් ඩිසයින් කරනවා. ඒක ඉතාමත් වැදගත්. දැන් ඊගාවට මේක ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එකට සම්බන්ධ වෙන තැනක් තියෙනවා. ඒක තමයි මට ඇත්තම විශේෂයෙන් ඊගාවට කියන්න ඕනේ කලේ. දැන් ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එකක් ගත්තාම කොච්චර දක්ෂ ඉලෙක්ට්‍රිෂන් කෙනෙක් වුණත් එයා දැනගන්න ඕනේ ගෙදර ෆර්නිචර් ප්ලේස් වෙන්නේ කොහොමද කියලා. මොකද ඉලෙක්ට්‍රිෂන් මැදදී ඇවිල්ලා එයා එකපාරට එයාට හිතන තැන් වල කාමරේ මෙතන ඇද තියෙයි, මෙතන පුටු තියෙයි, මෙතන තව කබඩ් එකක් තියෙයි, සාලේ පුටු සෙට් එක මෙහෙම ඇති වෙටයි කියලා ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර තීරණය කරන්න ගියොත් එහෙම පස්සේ එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. මොකද වයරින් එක කල්ල ඉවරලා ෆර්නිචර් තියන්න බැලුවාම ක්ලයන්ට් ආකිටෙක් කියපු විදිහට ෆර්නිචර් තියන්න ගියාම සමහර ප්ලග් පොයින්ට්ස් වැහෙනවා, සමහර තවත් ප්‍රශ්න එනවා. ඒ නිසා ආකිටෙක් ගෙන් ගන්න ඕනේ ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එකක් ආකිටෙක් සජෙස්ට් කරන, යෝජනා කරන ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එකක් ගන්න ඕනේ කොහොමද මේ ලයිට් ෆිටින්ග්ස් ප්ලේස් වෙන්නේ කියලා. ස්විචර්ස්, ඒ වගේම පෙන්ඩන් ලයිට්ස් තියෙන පුළුවන්, ඒ වගේම මේ වෙනත් සිදිහකට ඉහලින් හයිවකඩ ලයිට්ස් තියෙන පුළුවන්, වෝල් බ්‍රැකට්ස් තියෙන පුළුවන්, පොළොවේ වදින ලයිට්ස් තියෙන පුළුවන්, ස්ටෑකේස් එක ගත්තොත් එහෙම විවිධ විදිහට වදින ලයිට්ස් තියෙන පුළුවන්. දැන් මේ නිවස ගත්තොත් මේ නිවසේ පූල් එකක් තියෙනවා. සිටින් ඩයිනින් ඒරියාස් දෙකම ස්ටෑකේස් ඒ ඔක්කොම පූල් එකත් එක්ක ලින්ක් වෙන. ගිය ඇතුලේ පූල් එකක් තියෙනවා. එතෙන්දී පූල් ලයිට්ස් ගැන පාව අපි කල්පනා කළා. රාත්‍රී කාලයේදී ලයිට්ස් දැම්මහම පූල් එකක් එක හරිම ලස්සන ඉෆෙක්ට්ස් ගන්න පුළුවන්. විෂුවල්ස් ගන්න පුළුවන්. පූල් එකේ තියෙන දිය රැලි බිත්තිවල ඇඳින විදිහට ලයිට්ස් දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවලුත් අපි කල්පනා කළා මේ ගෙදර නිවස නිර්මාණය කරද්දී. ඉතින් එතෙන්දී ඒ ආකිටෙක් කල්පනා කරලා තියෙන විදිහට ඒ විදිහට ඒ ස්පේස් එකේ අපි කියන ස්පේෂල් ක්වොලිටි කියලා නැත්නම් අවකාශයේ ගුණාත්මක භාවය, ඒ ස්පේෂල් ක්වොලිටි එක ගන්න ඕන නම් ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එක කොහොමද වෙන්න ඕනේ කියලා ඒ ෆර්නිචර් වැටෙන්න ඕනේ විදිහත් එක්ක කල්පනා කරන්න ඕනේ. ඉතින් ඒ විදිහටම තමයි මේ නිවසේ ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එක කරද්දිත් අපි කතා කළා. අපි ඉලෙක්ට්‍රිකල් ලේඅවුට් එක කරද්දී අනිවාර්යයෙන්ම ෆර්නිචර් ලේඅවුට් එක කොහොමද වැටෙන්නේ කියලා ඒකත් එක්ක සම්බන්ධ කරලා තමයි ඒ කාරණේ සිද්ධ කරන්නේ. දැන් අපි කතා කරන්නේ චාටර්ඩ් ආකිටෙක් කෙනෙක්ගේ කාර්යභාරය නිවසක සැලසුම නිර්මාණයෙන් පසු අවසන් වෙනවද කියලා. අපි දන්නවා නිවසක් ගත්තාම විවිධ අවකාශ තියෙනවා. සාලය, කෑම කාමරය, පැන්ට්‍රිය, කුස්සිය, මාස්ටර් බෙඩ්රූම්, දරුවන්ගේ කාමරය මේ විදිහට විවිධ අවකාශ තියෙනවා. සමහරට පාඩම් කරන කාමර, ස්ටඩි රූම්ස් වෙන පුළුවන්. මේ අවකාශවල
අපි අවකාශයට දෙන්න ඕනේ ගුණාත්මක භාවය මොකද්ද අවකාශයේ ස්පේෂල් ක්වොලිටිය මොකද්ද කියලා ආකිටෙක් කල්පනා කරනවා ඒ ක්ලයන්ට් ගේ රික්වයර්මන්ට් සටිස්ෆයි කරන්න ඒවා සන්තුෂ්ට කරන්න එතකොට මෙතෙන්දී මේ අවකාශයක් හැදෙනවා අපි දන්නවා දැන් අපි කතා කළා පොළොව බිත්ති වහලේ ලයිට්ස් ඒ වගේම තවත් මේකට එකතු කරන දේවල් තියෙන්න පුළුවන් ඒ නිසා මේ දේවල් ගැනත් කල්පනා කිරීම ඉතාමත් වැදගත් වෙනවා දැන් මේ වැඩසටහන පටන් ගනිද්දී අපි කිව්වා නේද ආකිටෙක් කෙනෙක්ගේ රෝල් එක ගේක ප්ලෑන් එකක් අඳිනකොට සැලස්මක් ඩිසයින් එකක් කරනකොට ආකිටෙක්ගේ රෝල් එක අර සමහර අය හිතන් ඉන්නවා ප්‍රාදේශීය සභාවේට ඉදිරිපත් කරන ඩ්‍රොයිං එක අවසන් වෙනවා කියලා. ඒ මුල කොටසක් විතරයි. ඊට පස්සේ මේ නිවසේ සැලසුම් වර්ග දෙන්න ඕනේ කන්ස්ට්‍රක්ෂන් එකට මම ඒ ඔක්කොම දැන් අද මේ වැඩසටහනින් මම පැහැදිලි කරලා දුන්න ගොඩක් දේවල්. ඒ වගේම ආකිටෙක් සම්බන්ධ වෙන්න ඕනේ තැන් තියෙනවා, ස්ට්‍රක්චර් ඉන්ජිනියර් සම්බන්ධ වෙන්න ඕනේ තැන් තියෙනවා. ඒවා කරන ඉම්ප්‍රූවමන්ට්ස් තියෙනවා. නිවස හදලා ඉවර වෙලා ගාඩන් එක හදද්දී, තාප්ප ගේට්ටු හදද්දී, අවසානයේදී කලර් ස්කීම් එකේදී ඒ හැම එකකදීම ඉතාමත්ම වැදගත් වෙනවා. ආකිටෙක් සම්බන්ධ කරලා තබා ගැනීම නිවස හදලා ඉවර වෙනකම්. මොකද සමහර ලෑන්ඩ්ස්කේපින් එකේදීත් ඒ ආකිටෙක්ගේ සංකල්පය, එයා ගේ ඩිසයින් කරලා තියෙන කොන්සෙප්ට් එක සංකල්පය මොකක් හරි තියෙනවා නම් ඒ දේවල් වලටත් යම්කිසි හානියක් වෙන්න පුළුවන් ඒ ගාඩන් එක හදන විදිහේ. ඒ නිසා ගාඩන් එක හදන පුද්ගලයා ඒක කළාට ඔහු සම්බන්ධ කරලා දෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ආකිටෙක්ට. ආකිටෙක්ගේ views මොනවද, ආකිටෙක්ගේ design එක ගැන හිතන්නේ කොහොමද, ගාඩන් එක හැදෙන්න ඕනේ කොහොමද කියලා ඒ කල්පනා කරන දේවල්. ඒ වගේම ඉන්ටීරියර් එක ගත්තාමත් ඉන්ටීරියර් එකේ furniture සමහර කෙනෙක් හිතාගෙන ඉන්න පුළුවන් නා දැන් ආකිටෙක්ගේ හදලා දුන්නා දැන් ඉතින් furniture ගෙනත් දාන්නේ අපි තමයි කියලා. හැබැයි furniture ගෙනත් දාන්න ඕනේ ඒගොල්ලෝ තමයි. හැබැයි furniture ගන්න ඕනේ මොනවද, මොනවාගේ ප්‍රමාණි furnitureද, furniture අපි කියන customize කරනවා කියලා කියන්නේ ඒ අවකාශයට අනුගත වෙන ආකාරයට හරි ගස්සනවද, එහෙම හරි ගස්සනවා නම් කොහොමද හරි ගස්සන්න ඕනේ, ඒවා designs වෙන්න ඕනේ කොහොමද, ඒ දේ දේවල් ඒ ආකිටෙක් එක්ක කතා කරන එක ඉතාමත්ම වැදගත් වෙනවා. furniture පමණක් නෙමෙයි තව දේවල් මේකට තියෙනවා. මම උදාහරණයක් හිතගෙන ඉන්නවා light fittings, light shades. light shades මොන වගේ light shades ඒ වගේ දේවල් වලින් පවා ඒ ආකිටෙක්ගේ අවසාන නිර්මාණයට හානියක් වෙන්න පුළුවන්. ඒ ආකිටෙක් පැහැදිලි කරනවා මෙතෙන්ද මේ විදිහ light fitting එකක් ආව නම් හොඳයි කියලා ඌ කතා කරනවා එයාගේ client එක්ක. ඒ වගේම සමහරක් කරලා බිත්තිය ප්ලේස් කරන පේන්ටිං එකක් පාව වෙන්න පුළුවන්. ඒ දේවල් වලින් පාව වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඉතාමත් වැදගත් වෙනවා. අවසානයේදී අපි දන්නවා තවත් වැදගත් වෙන දෙයක් තමයි කලර් ස්කීම් එක. කලර් ස්කීම් එක තමයි external colors තියෙන. ඒ කියන්නේ පිට බිත්ති වල ගන්න colors තියෙනවා. ඒ වගේම ඇතුළ බිත්ති වල ගන්න colors තියෙනවා. ඒතකොට මේ external colors මොනවද? internal colors මොනවද? ඒ වගේම ඒ කලර් ස්කීම්ස් වල යම් කිසි වෙනසක් කරන්න ඕන ආකිටෙක් අවසාන අවස්ථාවේදී පවා එක් කරන්න පුළුවන්. බවුන්ඩරි වෝල්ස් කොහොමද නිම වෙන්න ඕනේ, ඒවා කලර්ස් කොහොමද දෙන්න ඕනේ, ගේට්ස් වල ඩිසයින්ස් මොනවද වෙන්න ඕනේ. සමහරු හිතනවා ආ දැන් ගේට් 2 හදන එක දැන් ආකිටෙක්ට් ආයිති නැහැ, අපි ගේට් 2 හදන එක කෙනෙකුට කියලා ගේට් 2 දා ගන්න ඕනේ. එහෙම නැත්නම් අපි ගත්තොත් එම ස්ටෑකේස් ශ්‍රේණි එක, ස්ටෑකේස් ශ්‍රේණිස් කරන පුද්ගලයෝ ඉන්න ඕනේ, ස්ටෑකේස් ශ්‍රේණි කරන පුද්ගලයෙකුට කියලා අපි ස්ටෑකේස් ශ්‍රේණි එක දාගන්න. එතකොට එතෙන්දී ඇත්තෙම යාගාව තියෙන ඩිසයින් එකක් තෝරන එක ටිකක් බාල වැඩක් මම හිතන්නේ. ආකිටෙක්ගෙන් ගන්න ඕනේ ස්ටෑකේස් එකට හරියට ආකිටෙක් දෙන ඩිසයින් එක මොකද්ද. සමහර තැන්වල තියෙන ඩබල් හයිට් ස්පේසස් වල ආකිටෙක් කියන පුළුවන් මෙතන රේලි එකක් දාන්න පුළුවන්, මෙතන ග්ලාස් පැනල් එකක් දාමු කියලා. ක්ලයන්ට් අෆෝඩ් කරන්න පුළුවන් නම් වියදම දරා ගන්න පුළුවන් නම් ඌ සමහරට ඒ ඔප්ෂන් එකට යන්න පුළුවන්. ඌ සමහරට ග්ලාස් පැනල් එකක් අතර පාවිච්චි කරලා views ඒ ඩබල් හයිට් ස්පේස් එකක් නම් ඒ පල්ලෙහා තියෙන ස්පේසස් දකින්න ඕන නම් ඒ දිත් අවකාශයක් වගේ නම් ඒ views අවශ්‍ය views කැප්චර් කරගන්න ඒ ස්පේස් එක තව ටිකක් ලස්සන කරන්න ඒ වගේ ඔප්ෂන්ස් වලට යන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ නිවසක ගයක් හදලා ඉවර වෙනකන් කතා කරන දේවල් ගොඩක් තියෙනවා මේ විදිහට. මේ දේවල් හැම එකදීම ආකිටෙක්ට සම්බන්ධ කරගන්න, සම්බන්ධ කරගෙන ඒ අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ඒ ආකිටෙක් තොරතුරු ලබා දෙද්දී දීලා තියෙන ඔරිජිනල් ඩිසයින් එකට අමතරව ඔහු ඒ දේවල් ඉම්ප්‍රූව් කරන්න ඉඩ තියෙනවා. සමහර දේවල්ලාට කලර් ස්කීම් එක බවයි ඔහු වෙනස් කරන්න ඉඩ තියෙනවා. ටයිල්ස් වල මුලින් හිතපු විදිහ නැත්නම් පොළොවේ වෙන ෆිනිෂර්ස් දැවල්නවද, සිමෙන්ති දානවද, ඒ ටයිටේනියම් ෆිනිෂ් එකක් ගන්නවද මොනවද කියලා ඒ දේවල් පවා ඒ අවස්ථාවේදී ඔබත් එක්ක කතා කරලා තවත් හොඳ විදිහට ඒවා ඉම්ප්‍රූව් කරන්න ඉඩ තියෙනවා. මේ හැම දෙයක්ම ඉතාමත් වැදගත් වෙනවා. අර අවසානයේ අපි දකින චිත්‍රය, අවසානයේදී අපි අවකාශයේ දකින ගුණාත්මක භාවය, ස්පේෂල් ක්වොලිටි එක, ඒක ඇචීව් කරගන්න, ඒක ළඟා කරගන්න මේ හැම දෙයක්ම ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා නිවසක් හදද්දී, නිර්මාණය කරද්දී, ගොඩනගද්දී ඔබ හිමිකරු වෙන්න පුළුවන්. වියදම් කරන්නේ ඔබ තමයි. ඒ ආකිටෙක්ගෙන් උපදෙස් ලබාගෙන ඔබේ නිවස ලස්සනට ඉවර කරගන්න කියලා මම යෝජනා කරනවා. නිවසක් නිර්මාණය කිරීමට අදාළ විශාල කරුණු රසක් ගැන වරලත් වාස්තු විද්‍යාඥ අසංග සමරසේකරගෙන් අද අපි අහලා දැනගත්තා. ඉතින් වැඩසටහනේ මුලින් කතාබහ කරපු විදිහටම ඉදිරියට මේ වගේ වටිනා කරුණු රසක් ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. මේ නිවාස සිහිනයේ ටෙලිවිෂන් අසල සිරස කැදල්ල.